වැඩිම කාලයක් එක දිගට මාධ්‍ය ප්‍රකාශකකම කරද්දී අපි සතියකට වරක් දෙවරක් අර නොම්බර 30 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන සිරිතක් තිබුණා. ඒ මාධ්‍ය සාකච්ඡා පවත්වන හැම දවසකම වගේ ඉදිරි පෙළ අසුනක කෙළවරේම ආසනේ හෙඩ්ෆෝන් එකක් කන් දෙකට දාගෙන පටිගත කිරීමේ යන්ත්‍රය උකුලට තියාගෙන බොහොම පරිණත ප්‍රතාපවත් පෙනුමකින් හෙබි සංවර මිනිසෙක් එල්මෝ ප්‍රනාන්දු ඒ මාධ්‍ය හමුවල වාඩි වෙලා ඉන්න හැටි මට මේ වෙලාවෙත් මැවිලා පේනවා. ඉතාම සාවධානව අපි අදහස් ප්‍රකාශ කරනකොට ඔහු ඇහුම්කන් දෙනවා. අවසානයේ බොහොම කාලීන ගැඹුරු ප්‍රශ්නයක් දෙකක් ඔහුගේ අර ගාම්භීර කටහඬෙන් ඉතා පැහැදිලි වදන් වලින් අපෙන් විමසන හැටි මට මතක් වෙනවා. මාධ්‍ය සාකච්ඡා අවසන් වුණු හැම වෙලාවකම තේකෝප්පේක රහ බලන ගමන් එල්මෝ ප්‍රනාන්දු බොහොම ප්‍රියශීලී පුජ්‍යලේ සිනහමුසු මුහුණින් අපි සමග ආගිය තොරතුරු නොයෙක් විට කතා කරලා තිබෙනවා. මම කවදාවත් මාධ්‍ය සාකච්ඡාවක දැකලා නැහැ එල්මෝ ප්‍රනාන්දු පරක්කු වෙලා එනවා. නියමිත වෙලාවටත් කලින් ඇවිත් හොඳ සූදානමකින් ඒට සහභාගි වෙන හැටි තමයි මං හැම විටම දැක්කේ. තරුණ මාධ්‍යවේදීන් අතර කැපී පෙනෙන පුජ්‍යලයෙක් හැටියට කාගේත් ගෞරවය දිනාගත් පුජ්‍යලයෙක් හැටියට එල්මෝ ඒ අවස්ථාවලට අපිත් එක්ක සම්බන්ධ වුණේ. මම ඔහු සමග කරපු කතාබහ අතරදී යම් යම් කාරණා එතුමා ගැන එතුමාගෙන්ම දැනගෙන තිබෙනවා. එතුමා ඉපදුනේ මං හිතන්නේ මීගමුව පැත්තේ. ඉගෙන ගත්තේ හලාවත පැත්තේ. ඔහු අධ්‍යාපනය ලබද්දී දක්ෂකම් පෙන්නපු කෙනෙක්. සාමාන්‍ය පෙළ විභාගයේ හොඳින් සමත් වෙලා උසස් පෙළ පන්ති පටන් ගන්න ඉස්සෙල්ලා එල්මෝට ඔහුගේ විදුහල්පතිතුමාගෙන් ගුරුවරුන්ගෙන් ඇරයුමක් ලැබුණා. හයේ පන්තියේ දරුවන්ට ගණිතය ටිකක් උගන්වන්න කියලා. ශිෂ්‍යෙක් හැරීර සිටිය දීම තමන්ගේම පාසලේ ගුරුවරෙක් හැරීර ක්‍රියා කරන්නත් එල්මෝ භාග්‍ය ලැබුවා. චිත්‍රා කුමාරි කිව්වා වගේ පාසල් කාලෙදිත් කලාවට දක්ෂකමක් දැක්වුවා. බොහෝ පාසල් නාට්‍යවල ප්‍රධාන නළුව හැටියට රඟපෑවෙත් එල්මෝ ප්‍රනාන්දු. ඒ නිසා ඔහු ඇත්ත වශයෙන්ම පාසල් යන කාලේ ඉඳලම දක්ෂතා පෙන්නපු කෙනෙක්. සහජයෙන්ම ඔහුට තිබුණු නිවේදන හැකියාව වඩාත් උපවත් කරගනිමින් ඒ ඔස්සේ දීර්ඝ ගමනක් යන්න ඔහුට මඟ පෑදුනේ අවුරුදු 50කටත් වඩා ඉස්සර. ඒ කාලේ ගුවන්විදුලියේ හිටපු අපේ රටේ හිටපු මාධ්‍ය ශාස්ත්‍රයේ දැවැන්තයෙක් වෙච්ච ප්‍රවීණ නිවේදක කරුණාරත්න අබේසේකර යන ඔහුට මුණ ගැසීම හරහා. කරුණාරත්න අබේසේකරගේ සරස්වති මණ්ඩපේ ලිපි රචනා ආදිය කියවීමේ අවස්ථාව එල්මෝට ඒ වයසේදීම ලැබුණා. ඒ ලැබිච්ච ආවාසය නිසාම එල්මෝ කල්පනා කරා ගුවන්විදුලියේ නිවේදක තනතුර සඳහා අයදුම් පත්‍රයක් යොමු කරන්න. ඒ කාලේ ගුවන්විදුලියේ හැම වැඩකම ලොකු ප්‍රමිතියක් තිබුණු බව එල්මෝ නිතර කියනවා. ගුවන්විදුලිය තනතුරක් දෙනකොට ප්‍රමිතිය දිහා තමයි බැලුවේ. අද බොහෝ තැන්වල වගේ දැන හැඳුනුම් ගම්වලට ඇමතිතුමාගේ ලියුමකට එහෙම නැත්නම් වෙනයම් ඌමනා මත තනතුරු ප්‍රදානය කරන සිරිතක් ගුවන්විදුලියේ ඒ දවස්වල තිබුණේ නැහැ. එතකොට එල්මෝ
අයිතුම් පත්‍රයක් දැම්මහම ඔහු කියපු විදිහට 1000 ගාණක් විතර අයිතුම් කරුවෝ එකට ඉදිරිපත් වුණා. පළවෙනි වටේට 20ක් විතර තෝරගත්තා. ඊළඟට අවසාන වටේ සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ තියලා 9 දෙනෙක් තෝරා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ 9 දෙනාගෙනුත් අවසානයේ 4 දෙනෙක් තමයි පූර්ණ කාලීන නිවේදන කෘතියට ෆුල් ටයිම් ඇනවුන්සර්ස්ලා හැටියට තේරිලා තිබෙනවා. ඒ 4 දෙනා අතර සුමනා ජයතිලක මෙතන හිටියා. සුමනා නෙල්ලම්පිටිය. රංජිත් පීරිස්, එල්මෝ ෆර්නාන්ඩෝ වැනි 4 දෙනෙක් තමයි ඉතුරු වුණේ. එතකොට ගුවන්විදුලියේ තිබිච්චේ ප්‍රමිතිය ගැන එල්මෝ බොහොම ආඩම්බරෙන් හැමදාම අපිත් එක්ක කතා කරා. ගුවන්විදුලි ගීත ප්‍රමිතියකින් යුතුව තියෙනවා. ගුවන්විදුලි නාට්‍යවල ප්‍රමිතියක් තිබුණා. ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයේ ලොකු ප්‍රමිතියක් තිබුණා. ගුවන්විදුලි ධර්මදේශනාවලේ ප්‍රමිතිය හැමදාම දකින්න තිබුණා. හැම වැඩසටහනකම ඒ ප්‍රමිතිය තිබුණා වගේම ගුවන්විදුලියේ ප්‍රමිතිය නිසා එල්මෝ ප්‍රනාන්දු වගේ නිවේදකයෙක් ගුවන්විදුලියට ලැබුණා. ඔහු අවසන් හුස්ම හෙළනතුරුම ඒ ප්‍රමිතිය දිවිහිමියෙන් ආරක්ෂා කරපු මාධ්‍යවේදියෙක් කියලා මම කල්පනා කරනවා. පොතක් කිලි දැක්වීමේදී සාමාන්‍යයෙන් සිදුවෙන්නේ කිසියම් විද්වතෙකුමගින් අදාළ කෘතිය යම් පමණකට හෝ ඔසවා තබන ඇගෙීමේ දිසුමක් ලබා ගැනීමයි. එය ප්‍රධාන දිසුම නැත්නම් මුඛ්‍ය දේශනය ලෙස හඳුන්වනවා. මටත් මා හිතවත් අගහස් ප්‍රකාශන අධිපති රංජිත් දිසානායකයන්ටත් වුවමනා වුණේ එම ක්‍රියාවලියමයි. එනිසා ඊට සුදුසු දේශකයෙකු මා විසින් සූදානම් කරගත්තා. එහෙත් හැම විටම අලුත් විදිහකට කටයුතු කරන්නට හුරු වී සිටි පිබින මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු වගේම එල්මෝ ප්‍රනාන්දු කමිටුව සමරන් කමිටුව වෙනත් කෝණයකින් මේ දෙස බලමින් එල්මෝගේ ජීවිතයේ අවසන් කාලයේ ඔහු ඉතා සමීපව ඇසුරු කළ මවිසින්ම ඒ සිදු කළ යුතුයි නිර්දේශ කළා. ඊට හේතුව තවත් කරුණක් ලෙස ඔවුන් දක්වාලුවේ දීර්ඝ වැදී යන දොරට වැඩීමක් යම් පමණකට හෝ අවම කළ හැකි බවයි. මක්නිසාදයක් මේ ගුලෙන් හා ඇඳුම් ජනමාධ්‍යවේදීන්ට ඉතා ප්‍රයෝජනවත් තවත් ක්‍රියාවලියකට යොමු වීමට නියමිත නිසායි. එම කටයුත්ත නිසා නවක මාධ්‍යවේදීන් සමග සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට එල්මෝ ප්‍රනාන්දු මහතා නිතර ආගිය තැනක් නිසා අප කමිටුව මේ පොත එළි දැක්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නම් මෙම ස්ථානය තෝරා ගත්තා. මේ උත්සවයට සහභාගී වෙන පැමිණිලා හිටගෙන ඉන්න සිදුවීම ගැන මෙම කමිටුව වෙනුවෙන් මම සභාව අයදිනවා. පොයින් මෙයින් මගේ නලාව මටම පිබින්න සිද්ධ වුණා. හැබැයි ඒ නලාවෙන් ගැඹුරු ශාස්ත්‍රීය වාදනයක් ඉදිරිපත් කරන්න මා සූදානම් වෙන්නේ නැහැ. අප මෙන්ම අපට ඉතා අපට ඉහත පරම්පරාවල් තරුණ වියට ළඟා වෙද්දී බොහෝ විට නළු නිළියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආදීන් කිස්සේ අනුසහ තවත් තොරතුරු පුවත්පත් වලින් කපා ස්ක්‍රැප් පොත් වෙනතම් එදවස භාවිත වූ පිටු ප්‍රමාණයෙන් වැඩි මොනිටර් අභ්‍යාස පොත්වල අලවාගෙන ඒවා මිතුරන්ටද දක්වමින් තුටු වීමට අප හුරු වී හිටියා. වර්තමාන නවකරපට පරිපූර්ණ නම් අන්තර්ජාල ජංගම දුරකථන මුහුණු පොත ආදී විවිධ පහසුකම් නිසා ඒ සියල්ල පල පිටුවාසේ නැරඹිය හැකි. ප්‍රවෘත්ති සාකච්ඡා වලදී එක පිට එක ප්‍රශ්න නගන එල්මෝ ඉන් නිපිතිව එළබෙන මනුසාදයේදී දක්නට ලැබුණේ නැහැ. මේ කතා කරන මා කවදාවත් එක දවසකින් තරු බවට පත් කාන්තිය කඩා හැලින සීනි බෝල චරිත ගැන ලියුවේ නැහැ. කාලාන්තරයක් පුරා එල්මෝ පිළිබඳව විමසිල්ලෙන් සිටියා. ඔහුට ආවේනික බොහෝ සුවිශේෂගති ලක්ෂණ නිසා ඔහු හා සමුග සාකච්ඡාව පවත්වා රාවිට ලිපියක් ලිවීමට නාමල් කියූ පරිදි මට අවශ්‍ය වුණා.
වසර කීපයක් මම ඊට වෑයම් කළා. BBC ආයතනයේ හා සේවයෙන් යුතුව සිටිතා තමාට ඉවෙන්ට් එකට අවසර නැති බව ඔහු පැහැදිලි කළා. ඔහු සංදේශයෙන් විශ්‍රාම කරත්තාට පසු අර නාම කිව්වා අන්තිමට ඒ අවස්ථාව උදා වුණා. අපත මොන ගැසුණා. එනම් මට මොන ගැසුණේ ක්‍රම ක්‍රමයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුමෙන් පිරිපුන් වූ වාසේම අනුක්‍රමිකව උසට සවිලන මහතින් සරු මනා පෞෂකයෙන් හෙවි පුද්ගලයා නොවේ. සැත්කමකට බඳුන්ව ඉතා සිහින් සිරුරකින් යුත් එල්මූ ප්‍රනාන්දු කෙනෙක්. අතීතයේ සිට ඔහුට දාදයක්ව තිබූ අපූර් කටහඬ ඒ අයුරින්ම පැවතුණා. එහෙත් කතා කළේ සෙමින් ඉතා අලුහඬකින්. ඒ මොනවා වුණත් ඔහුගේ මනස නිරවරණය පැවතුණා. එම සාකච්ඡාව එල්මූ ප්‍රනාන්දු කොළඹ සිට යනුවෙන් නාමල් කී පරිදි රාවේ පළ වුණා. ලිපිය ගැන තෘප්තියට පත් වූ නිසාද ඒ මාස ගණනාවකට පසු තමගේ මතක සටහන් ලිවීමට අවැසි බව පවසා ඊට උදව් කළ හැකිදැයි ඔහු මා විමසුවා. කොන්දේසි විරහිතව මා එකතුණා. මාස ගණනක් අප හමු වුණා. ඇතැම් දිනක අපේ හමුව පැය 3කට වඩා දීර්ඝ වුණා. තවත් දවසක 8 පැයකට පමණ සීමා වුණා. එවන් දිනක විදිත අද මට මහන්සි ඔවවසා සාකච්ඡාව නතර කළා. සිය දිවියේ අත්දැකීම් පැවසීමේ ඔහුගේ උනන්දුව එන්න එන්නම වැඩි වුණා. ඒ වගේම ඔහුගේ රෝගී ස්වභාවයත් ක්‍රමක්‍රමයෙන් උත්සන්න වුණා. තමගේ සියලු මතකයන් කියා ගැනීමට ඉඩ නොලැබෙන බව වටහාගත් එල්මෝ එක්තරා දවසක සිය අත්දැකීම් වලින් අවසානයේ තිබිය යුතු කරුණු හෙළි කළා. ඒ තමයි මුදලියෝ කෝටි අවසානයේ තියෙන්නේ. ඔගල් අපිටම කෙනෙක් කාමරයක හරි කොහරි තනියම වැඩක් කර කර ඉන්නවා. ඉන්නකොට කවුරු ඇවිල්ලා නෝ එයි කියලා. මොකද කරන්න වෙයි කියලා. අපිට එනවා එකපාරටම ගිල්ට් එකක්. අනිවාර්යතාවයක් නෙමෙයි මම මේ කියන්නේ මේ වගේව කතා කරන්න කියම තියෙන ප්‍රශ්නයක අනිවාර්ය නෙමෙයි නමුත් එනවා. ඔයගලන් හැමෝම එක්ස්පීරියන්ස් කරලා තියෙක. නේ? එකපාරට ගිල් අපිටම ඔෆිස් එකේ ලෝකේ කරේ ඇවිල්ලා ඔයා වැඩ කර කර ඉන්නේ. මොකද කර කර ඉන්නේ කියලා අහනවා. පොඩි ජර්ක් එකක් එනවා අපි. පොඩි එහා මෙහාවක් එනවා. ඇයි ඒක උනේ? මොකද්ද ඒ උනේ? කියන එක තමයි අපේ මාතෘකාව. ඒ මොකක්ද අපේ ආමන්ත්‍රණය වෙච්ච තැන කියන එක. මේ ටික මතක තියාගන්න මම මේ පොඩි පොඩි කෑලි එලාගෙන යන්නේ ඉස්සරහට අපි ටිකක් තරමකට විස්තරණය කරගන්න මම ටිකක් වෙලා කතා කරනවා කිව්වේ ඒකයි. රයිට්. අපි ගමු ගියපු මේ චිත්‍රපටිය උදාහරණයක් විදිහට. චිත්‍රපටියේ ආරම්භක ඛණ්ඩය ඔයගලන් දකින්න ඇති රියෝ වින්ඩෝ කියන චිත්‍රපටියේ සුප්‍රකට චිත්‍රපටිය ඇල්බර්ට් හිච්කොක්ගේ. ඒ චිත්‍රපටියේ ආරම්භක දර්ශනය ගත්තොත් කාමරයක් ඇතුලේ ෂොට් එකක් තියෙනවා. ජනේලයක් තියෙනවා. ටික ටික zoom in වෙනවද මන් දන්නේ නැහැ. track in වෙනවද මන් දන්නේ නැහැ. කොමර ඉස්සරහට යනවා නේ. රූපේ ඉස්සරහට යනවා. ගිහිල්ලා නවතිනවා හරියට මේ ජනේල ළඟ. හරියට මේ ජනේල ළඟ. එතනින් එහා ෂොට් එකක් ඔයගලන්ට මතක නැහැ. මම හිතන්නේ ඒක play වුණා නේද? එතෙන් එහාටත් play වුණා. ඊට පස්සේ අපිට පේනවා මේ කෙම් පල්ලෙහා මෙහෙම බලනවා. බල්ලා ටිකලා ගියාම අපිට තේරෙනවා මේ බල්කනි එකේ ඉන්න එක්කෙනෙක් තමයි මේ ඉන්නේ කියලා. බලන්නේ කියලා. එතකොට මෙතන තියෙන වැදගත්ම දේ මොකක්ද? ඒ කියන්නේ අපි ගත්තොත් චින්තකෙක් ඉන්නවා මේ ජිජක් ස්ලාවෝ ජිජක් මං හිතන්නේ දන්න හැමෝම ලංකාවේ ගොඩක් ජනප්‍රිය. එයා කරා පොතක් Everything You දිග්ග නමක් මේකේ තියෙන්නේ. Everything You Always Wanted to Know About Lacan But Were Afraid to Ask Hitchcock කියලා. මේකේ හිච්කොක් ගැන මේක තමයි තීරණාත්මකම කෘතිය තරමක් ගේස් ගැන කතා කරපු ලෝකේ තරමක ඒ පිළිබඳව තිබ්බ දැක්ම වෙනස් වෙච්ච මේක ඉන්නවා චින්තකෙක් මිරාන් බසෝවික් කියලා. එයා ස්ලෝවේනියන් ස්කූල් එකේ ජිජක් එක්කම හිටපු තරමක වයසක චින්තකෙක්. ඔහු තමයි මේ සීන් එක ඇනලයිස් කරන්නේ මුලින්ම ලෝකේ මේ ආකාරයට ගේස් එකක් විදිහට. ඒ කොහොමද මම අර කියපු ඒ ෂොට් එක එනවා. එනකොට අපිට තේරෙනවා මේ යම් අපි දැක්මක ඉන්නවා. ඒ දැක්ම ඇතුලේ තව දැක්මක් තියෙනවා. ෆ්‍රේම් එකක් තියෙනවා. ෆ්‍රේම් එක ඇතුලේ තව ෆ්‍රේම් එකක් තියෙනවා. අපිට ලෝකේ පෙන්නනවා. ඒ ලෝකේ පෙන්නන රාමුව ඇතුලේ ආයි බලන්න ඕනේ ආකෘතියක් තියෙනවා. තව ජනේලයක. ඒක තමයි එතකොට කර්ටන් සුඩට යන්නේ. ඔයගල මතක ඇතිනේ. දැන් ඒක ප්ලේ වුණා. කර්ටන් සුඩට යනවා එක 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 එක.
ඊට පස්සේ එකපාරටම කට් වෙලා අපිට පේනවා මෙහෙම ඒ ෆ්ලැට් එකෙන් පල්ලෙහා දේවල් බල බල ඉන්න කවුද මන්ද කවුරු හරි නිරීක්ෂණය කරනවා. එතකොට මේ නිරීක්ෂණය යද්දි වෙන ජනෙල් පේනවා අර හැමේ පේනවා අපිට දැන් හිතා ගන්න බෑ අපි හොයන එක තමයි අසානෙට පත්තර දැන් මේ අපි මේ හිටපු ජනෙල්ද නැද්ද කියන එක. දැන් අපි හිටපු දැන් සාමාන්‍යයෙන් කියනනේ ෂොට් රිවර්ස් ෂොට් තියෙනවනේ නේ සිනමාවේ කතා කරනකොට අපි යම් සබ්ජෙක්ට් එකක් පෙන්නනවා ඒක පෙන්නන්න ඊට පස්සේ පෙන්නනවා එස්ටැබ්ලිෂින් ෂොට් එක කියලා කියනවා නේ තහවුරු කරන ෂොට් එක තියෙනවා සමාවෙන් අර ධනුෂ්ක කිව්වා වගේ මේ තාක්ෂණික වචන ගැන අනිත් පැත්තෙන් තහවුරු කරනවා ආ මේ අපි තුමු දැන් උදාහරණයක් විතර මෙහෙම පෙන්නන් ඉඳලා ඊට පස්සේ අනිත් පැත්තට කට් කරලා පෙන්නනවා මේ මන් තමයි බලන් හිටියේ කියලා නේ ඒක සාමාන්‍යයෙන් සිනමාවේ තියෙන ග්‍රැමර් එකක් ව්‍යාකරණයක් එතකොට මේකෙදි මොකක්ද වෙන්නේ මේ පෙන්නපු දර්ශනය ඇතුලේ තව රාමුවක් පෙන්නනවා ඒ රාමුවෙන් පස්සේ අපි පොඩි කන්ෆියුෂන් එකකට යනවා එකපාරටම පොඩි වෙලාවකට කන්ෆියුෂන් එකකට යනවා අපි අවුලකට යනවා මොකක්ද මේ ඇත්තටම පෙන්න්නේ කියලා ඒ දෙවෙනි එකට අයිතිකාරයෙක් නැහැ එකපාරටම දෙවෙනි ෂොට් එකෙන් පෙන්නනවා මේක පෙන්නකොට අපි දැන් මේ පෙන්නපු ජනේලෙයි කියලා හිතන ජනේලෙ අර පෙන්නන එකෙන් හොයනවා මොකද ඒකෙත් තියෙන ෆ්ලැට් එකක් ටික වෙලාව ගියාම තමයි තේරෙන්නේ නැහැ අපි ඉන්නේ ජනේලෙ තමයි තාමත් කියලා ඒ ජනේලෙ තමයි තාමත් තියෙන තේරුණාද මං කියපේක ඒ ජනේලෙ ඇතුලේ තමයි තාමත් මුලින්ම පෙන්නනවා අර ෂොට් එක zoom in වෙනවා ජනේලෙ පෙන්නනවා ඊගාව කට් එක තියෙන කෙලින්ම මෙහෙම පහල ට්‍රැක් වෙනවා පොඩි කන්ෆියුෂන් එකක් එනවා අපිට එකපාරටම මේ පෙන්නන්නේ අර ජනේලෙ තියෙනවද නැද්ද මෙතන කියන එක මේ රූපය ඇතුලේ ටික වෙලාවක් ගියම තමයි තේරෙන්නේ මේ අපි ඉන්නේ ජනේලෙ ඇතුලේ කියලා එතකොට මේක මිරන් විසින් විශ්ලේෂණය කරනවා අපි යම්කිසි දෙයක් ඕනෑම දෙයක් බලන්න යනකොට මම ඉන්නවා එහා පැත්ත කෙනෙක් ඉන්නවා සබ්ජෙක්ට් එක තියෙනවා ඔබ්ජෙක්ට් එක තියෙනවා මේක කරන්නම බැරි වැඩක් විදිහට කරන්නම බැරි වැඩේ තමයි සබ්ජෙක්ට් එකට සබ්ජෙක්ට් එක එක්ස්පීරියන්ස් කරන එක ඉම්පොසිබල් ටාස්ක් එකක් කියන එක ඒක තමයි අපි ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ මේ ගමන්පතේදී උදිත පොත් 50ක් පමණ මේ වෙන විට උදිතගේ පරිවර්තන කලාවේ උදිතගේ ග්‍රන්ථකරණය තුළ ඔබට මට කියවන්නට ගෙන දීලා තියෙනවා උදිත සිනමා විෂය සම්බන්ධයෙන් මේ පරිවර්තනය කරන දෙවන පොත ඒ වගේම උදිත මේ පොත කරලා තියෙන්නේ බොහෝ විට මේ පාරිභෝගික ලෝකයේ ලාභ ලබන්නට නොවන බව පැහැදිලි මේ පොත විකුණලා විකුණ ගන්නට සමස්ත පොත් ප්‍රමාණයම විකුණ ගැනීමත් අභියෝගයක් වේවි උදිතට ඒ කෙසේ වෙතත් උදිතගේ බැල්ම හෝ දැක්ම කුමක්ද කියලා උදිතම මෙතෙන්ට ඇවිල්ලා දැන් ඔබට කියාවි මේ ඔබේ හිතවත් ඔබේ සහෝදරයා උදිත අලහකෝන් මේ පොත පරිවර්තනය කරන්න පෙළඹුමක් ඇති වුණේ ඇයි කියන එක මම කියන්න ඕනේ මොකද එකක් තමයි සිනමාව පිළිබඳ දැන් සෑහෙන ගැඹුරු කතිකාවක ලංකාව තුළ තියෙනවා යම් යම් කණ්ඩායම් අර රූපති කිව්වා වගේ යම් යම් දේශපාලන ධාරාවන් වල ඉන්න අය මේ අය විසින් මේ කතිකාව උඩට ගෙනල්ලා තියෙනවා අර සරල විචාරයේ ඉඳලා ද සිනමාව දාර්ශනිකව කියවන්න හෝ මනෝවිශ්ලේෂණය වැනි සංකල්ප ඔස්සේ සිනමාව කියවීම කියන තැනට අද ලංකේ සිනමාවේ කතිකාව යම් පමණකට ගෙනල්ලා තියෙනවා ඒකට අර කිව්වා වගේ එක්ස් කණ්ඩායමේ පටන් කර අරගෙන අද දක්වා විවිධ කණ්ඩායම් ඔවුන්ගෙන් ගැලවි ගිය කණ්ඩායම් පවා මේ කාර්ය නිරත වෙලා ඉන්නවා ඒ අතර තමයි මටත් මේ කෘතිය මටත් ලැබෙන්නේ ඒක ලැබුණාම මට හැබැයි මේ කණ්ඩායම් වල තිබුණ එක ගැටලුවක් හැටියට මම දකිනවා මේක එකරා සීමිත පිරිසකට විතරයි මේ කියන දේවල් ටික යන්නේ ඒකට අර භාෂාවත් බලපාන්න පුළුවන් ගොඩක් කාලකට ඒ කතා කරන දැන් ඔයගොල්ලෝ හොඳට දන්නවා දැන් ඒ කාලේ දීප්ති ලිපිව සහ දැන් දීප්ති ලියන ඒවා අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි කමයි. කලින් මුලින් ලියපු ඒවා ඇත්තම ටිකක් කියවන්න අමාරු කතියක් නේ. නමුත් අද ලියන ඒවා අතර අද ලියන ඒවා අපිට තේරුම් ගන්න පැහැදිලි බවක් තියෙනවා. ඒ කියන්නේ වැඩි පිරිසක් විතර යෑමේ හැකියාව භාෂාව විසින් අත් කරගෙන තියෙනවා. ඔව්. ඒ විදිහට තමයි දැන් මේ කෘතිය පරිවර්තන කරන්න මට හිතුනේ. මොකද දැන් ගොඩක් කාලකට අපි දැක්කොත් සිංහල භාෂාවෙන් මේ සිනමාව පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක විග්‍රහයන් හෝ දාර්ශනික විග්‍රහයන් කියන අපි පොතක් හැටියට දකින්න දේවල් මම හිතන්නේ ඉතාම සීමිතයි ලිපි ලියවෙනවා ලිපි ලියවෙනවා පුවත්පත් වලට සංග්‍රහ වලට ලිපි ලියවෙනවා නමුත් පොතක් හැටියට මේ සිනමාව හදාරන කෙනෙකුට
ඔහු සිනමාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන කෙනෙකුට විධිමත් මේ සංකල්ප ඔස්සේ කොහොමද සිනමාව කියවන්නේ කියන එක පිළිබඳ තියෙන පොතපත මං හිතන්නේ ඊටම සීමිතයි. ඉතින් මේ නිසා තමයි මට හැඟීමක් ආවේ මේ කෘතිය පරිවර්තනය කරොත් ඒ එම කාර්යයට යම්කිසි දායකත්වයක් උන්චි හෝ දායකත්වයක් ලැබෙයි කියලා. ඊළඟට අනික් කාරණේ අර වචන සම්බන්ධයෙන් බැල්මද දැක්මද දැන් ඒක ඔබ කියන දේ නිවැරදි නමුත් දැන් ඔබම පාවිච්චි කරපු දැන් උපතිම පාවිච්චි කරපු උපතිගේ දේශනේ පුරාම තිබුණේ බැල්ම බැලනොයි කියන එක. ඒකට අවිඥානිකව කියවෙනවායි. ඒකට ඇයි අපි දැක්ම කියන එක බලහත්කාරෙන්ද? දැන් ඔබ ඔබගේ දේශනේ ඔබ අයහුවත් ඔබගේ ඔබ දිගටම පාවිච්චි කරේ බලනොයි කියන බැල්ම කියන. එහෙමනම් ඇයි අපි ආයේ ඒක මං වැඩ දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇයි එහෙම වෙන්නේ? ඇයි අපි බලහත්කාරයෙන් මේ වචන බලහත්කාරයෙන් දාන්න යාම තුල මට හිතෙන්නේ පාඩකයා කිසියම් විදියක අතරමං වීමක් වෙනවද කියලා. ඒ අතර මේක සංවාදයට බඳුන් වෙන්න ඕනේ කාරණයක්. නමුත් මට හිතෙන්නේ ඒකයි. දැන් ඔය කතාවම තව කෙනෙක් මට කිව්වා අනේකා නෙමෙයි මේකේ අනේකා නෙමෙයි මේකේ වචනේ කියලා. දැන් ඔය වචනවල ගැටලු තියෙනවා හරියට. මොකද මේවා අලුත් විශයන් හැටියට අවුරුදු ගණනාවක් තිබ්බත් තාම මේ වචන පිළිබඳ ගැටලු තියෙනවා. අනික නෙමෙයි මේ මේකට වෙදි කියන්නේ අනිකත්වය කිය. අනිකත්ව බැල්ම කියන. එහෙමත් මට කෙනෙක් කිව්වා. මේ පිළිබඳ විශේෂ අධ්‍යයනය කරන කෙනෙක් මම නම කියන්නේ නැහැ නමුත් කිව්වා අනිකත්ව බැල්ම. එතකොට ඒක කොහොමද අපි? එතකොට ඒකද හරි අනිකාගේ බැල්මද හරි? අනිකාද හරි? මේ පිළිබඳ විවාදමය තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් දැන් මම කියන්නේ මගේ පරිවර්තනයේ 100% සාර්ථකයි. එහෙම නැහැ. මේ විවේචනය ඕනේ මම ඒ ඔබගේ අදහසක් කියමි. ඉතාලම වටිනවා මට. මොකද ඉදිරියේදී කරගෙන යන දේවල් වලට මේ අර සමස්තයේ ඇත්තම ඔබ කිව්වා මම කණ්ඩායමක අර කිව්වාගේ කණ්ඩායමකට හිරුණාම හරි ප්‍රශ්නයක් වෙනවා. අර ගොඩක් වෙලාවට අපි වාම දේශපාලනයේ වලත් ඒක තියෙනවා. මොකද ඒක මම කාලයක් හිටියා. එතකොට කණ්ඩායමකට හිරුණ හැටි අපි මොකද්ද ඉරොයිමකින් අපේ අර නිදහස් චින්තනය කියන එකේ ඉරොයිමක් තියෙනවා. මොකද කාලාන්තරයක් තිස්සේ එවැනි ධාරාවක මම හිටියා. ඒලා ගැලවිලා දැන් මේ වගේ වැඩ වලට බහලා දිනවා. මොකද මේ හරහා කරන්න පුළුවන් දේශපාලනේ ඊට වැඩිය ප්‍රබලයි කියලා මට හිතෙනවා.